ජනගීය රිද්මයයි අප හෘදස්පන්දනයෙන් උපන්. හෙතෙම යුගපුරුෂයයි එම හෘදස්පන්දනය නැවතෙන්නට නොදී රැකගත්. රැල්ලට යාම වෙනුවට නිවැරදි මගේ යාමට හුරු කළේ ඔහුය. අනුන්ගේ දේ වැළඳ ගැනීම වෙනුවට අපේ දේට ඇලුම් කිරීමට කියා දුන්නේ ඔහුය. කරබාගෙන සිටීම වෙනුවට අපේ දේ වෙනුවෙන් පිණී සිටීමට දිරිය දුන්නේ ඔහුය. හිලකීයේ මතු දවස වෙනුවෙන් නව මම්පෙත් සෙවූ මේ පුංචි එහෙත් දැවැන්ත මිනිසා වසර 38ක ගුරු සේවය තුළින් තැනූ රටට වැඩදායි යහපත් මිනිසුන් දහස් ගණනක සංගීත සම්මන්ත්‍රණයකට රටවල් 18ක සම්මේලනයක් තිබුණා එංගලන්තේ. දවස් 7ක් පැවතුණා. මුල්ම දවසේ අපේ බෙරෙන් පටන් ගත්තා. එදා එතනින් ඒක ඉවර කරන්න හැදුවා. නමුත් ඒ රටවල ඉල්ලීමක් තිබුණා හැමදාම මේ බෙරෙන් පටන් ගත යුතුයි කියලා. ඒකෙන්ම පේනවා අපේ බෙරේට කොයි තරම් ඇල්මක් පිටරට අය තියෙනවා. ඇරහුවල මැදිවිතුහලෙන් ඇරඹි කුරු භූමිකාව, පන්නිපිටිය ධර්මපාල, මීගොඩ, කිරියැල්ල හා හෝමාගම මහවිදුහල්ද, රාජකීය විදුහල හා ආනන්දය දක්වාද ස්නේහයෙන් ගලා ගියේය. 1964 ශ්‍රී ලංකාවේ ප්‍රථම පෙරදිග පාසැල් තූර්යවාදක කණ්ඩායම ඇතිකිරීම මගින් නූතනාකෘතීන් තුළට දේශීයත්වය ආරෝපණය කළ හැකි අන්දම ගැන ප්‍රායෝගික නිදර්ශනයක් පාසැල් තිමිරිකය ඔස්සේම බිහි කළේ ඔහුය. නොගිය ගමන එක ගෙඩියයි පළගත්තේ යන සම්මානිත පාසැල් නාට්‍ය නිර්මාණය කළ හෙදෙම බීරියාලි වැඩිය කඩන නරක ළමයි කාලකූල යන නාට්‍යයද ප්‍රසිද්ධ වේදිකාවට ගෙනාවේ. යන්නට ගමට මෙදීන මව්පියන් දකින ලෙසින, යන්නට ගමට මෙදීන මව්පියන් දකින ලෙසින, දැහැකි ලෙසට දැක් ගෙන යාමි රස කැවු, දැහැකි ලෙසට දැක් ගෙන යාමි රස කැවු. WP මකුළුලෝ ශෝරීන්ගේ පරේෂණ හා නිර්මාණවලට දායක වෙමින් ඒවායේ ආභාෂය ලද හෙතෙම දේශනයෙන් සන්දර්ශනයෙන් වැඩමුළුවෙන් නොනැවති ප්‍රායෝගික වූ හුදෙකලා සටනකද නියැලෙමින් තමා ඇදහූ සංගීත ශික්ෂාව මේ බිමෙහි රෝපණය කළේය. දේශීයත්වයට එරෙහිව හැමූ බලවන්ත විපරීත සුළංග්‍රැලි අභිමුව ධෛර්යවන්තව සිටගත් මේ තනි මිනිසා අපේ රිද්මයෙන් පිරිපුන් නව රැල්ලක් ඇතිකිරීමට පුරෝගාමී විය. මේ මහා මෙහෙවර උදෙසා මෙරට ප්‍රථම රාජ්‍ය සංගීත සම්මාන උළෙලේදී ජාතියේ සම්මානයට පාත්‍ර වූ හෙළ ගීයේ රන් සලකුණ ලයනල් රන්වල පෙන් වූ මග මහදුරක්.